Hi, everyone. Good day. Hi, born teacher. Mama, hello, Anil. Oh, teacher. Hi. ගිය සතියේ මම කිව්වා අද මොකක් හරි විශේෂ වැඩක් කරනවා කියලා ටිකක් බලාගෙන ඉන්න කියලා මතකද මොකද්ද කියලා? ඔව් ටීචර් පේපර් එකක් දෙනවා. පේපර් එකක් දෙනවා කියලා මම ගිය සතියේ ඔන්න කිව්වා. ගෲප් එකටත් දාලා තිබුණානේ මේ මාසේ අග පේපර් එකක් දෙනවා කියලා අප්‍රේල් මාසෙට අදාළව Google Form එකක් තමයි දෙන්නේ. කොහො බලන්න පාඩම් කරලා ආපු අය අප්‍රේල් මාසේ මුල PDF එකක් දැම්මා මේ මාසේ මොනවද කරන්න කියලා. ඒකෙත් අන්තිමට තිබුණා නේද මේ මාසේ අග පේපර් එකක් දෙනවයි කියලා. තුන් පාරක් එන්න බැරුණා ටීචර් පන්තියට අර ගමේ ගියා අවුරුද්දට එන්න. හරි රෙකෝඩින්ස් බලන්නත් පුළුවන්. අද පේපර් එක කරමු. මෙහෙමයි කරන්න ඕනි පුතේ. දැන් ගිය සතියේ ගිය පාර පේපර් එකේ අඩුපාඩු ටිකක් තියෙනවා. හරි මමත්කම් ඔයාලගේ ටියුට් එක ෂෙයා කරලම කතා කරන්නම්. මේ ටියුට් එක එතකොට අද ප්‍රින්ට් කරගත්තානේ. පේපර් එක ඉවර වෙලා මේක කතා කරනවා. අද අලුත් මේ ටියුට් එක පුතේ ගිය සතියේ මම කොලේක ලියා ගන්න කියලා මේ ටියුට් එක ප්‍රින්ට් කරගෙන ලියාගෙන එන්න කියලා කිව්වා. හරි ටියුට් එක පැත්තකින් තියමු. පේපර් එක ගැන චුට්ටක් හඳින්නවල ටංගල පේපර් එක කරන්න වෙලාව දෙනවා මම විනාඩි 45. හරිද? ඔන්න ටයිම් එක විනාඩි 45. හරි. ඉන්න මම ඔයාලා පේපර් එක කරන අතරතුර ආයෝන ගෲප් එකටත් දාන්න. හරිනේ? ටියුට් එක ගැන හිතන්න එපා. ඔන්න පේපර් එක. පේපර් එක දීලා දෙන්නේ මම උගන්නපු පාඩම් ටිකෙන්. ගිය සතියේත් මම චුට්ටක් මතක් කළා. උඩ ආපු නැති අයට රෙකෝඩින්ස් බලුවත් හරි. හරිනේ? ඔන්න පේපර් එකේ වෙලාව විනාඩි 40ක් 45. ප්‍රශ්න තියෙනවා 25ක්. හරිනේ? ප්‍රශ්න 25යි ඔයාලට විනාඩි 45ක් දෙන්න. එක ප්‍රශ්නයකට විනාඩි එකහමාරක් වගේ අරගෙන කරන්න පුළුවන්. ටට්ටක් ගාලා කරන්න එපා. ඔන්න ඊළඟට කියනවා හැමෝම වීඩියෝ ටික ඔන් කරගන්න ඕන පේපර් එක කරද්දි. ගිය සතියේ ගිය පාර පේපර් එකේ ඔක කරන්න කලේ නෑ. හැමෝම වීඩියෝ ටික ඔන් කරගන්න ඕන පේපර් එක කරද්දී ඔයාලගේ මයික් ටික මියුට් කරගත්තට කමක් නැහැ. වීඩියෝ එක ඔන් කරන් පේපර් එක කරන්න ඕන. Google Form එක ගන්නේද? Google Form එකක් දෙන්නේ ඔයාලට හරි පිළිතුර තෝරන්න තියෙන්නේ. එවෙලේම ලකුණු බලාගන්න පුළුවන් විදිහට තමයි ෆෝම් එක හැදුවේ. රිසල්ට් ඔයාලගේ ඔක්කොගෙම ලකුණු ටික මම බලලා ගෲප් එකට දානවා PDF එකක් විදිහට. අදට පේපර් එක කරලා ඔයාලට ඉවර වෙලා ලකුණු බලාගන්න පුළුවන්. හරිනේ? හැබැයි හොඳට මතක තියාගන්න මේ වැඩේ. ලකුණු බලාගන්න කියලා ඉක්මනට පේපර් එක කරගෙන යන්න එපා. ඔයාලා දෙපාරක් සබ්මිට් කළා කියනකො මට පේපර් එක ලකුණු බලාගන්න. දෙපාරක් සබ්මිට් කළොත් මට දෙපාරක් ඔයාලගේ පේපර් එක ඇවිල්ලා තියෙනවා. එහෙම වුණොත් මම කරන්නේ ගෲප් එකට දාදී පළවෙනි පාර ඔයාලා පේපර් එක කරලා ගත්තු ලකුණු ටික තමයි දාන්නේ. පළවෙනි පාර 40යි කියනකො දෙවෙනි පාර 90යි. මම ගිය පාර කළේ වැඩි ලකුණ තමයි ගෲප් එකට දැම්මේ. හැබැයි මේ පාර ඉස්සෙල්ලම ඔයාලා ෆිල් කළ මට එවන Google Form එකේ ලකුණ තමයි ඔයාලගේ ලකුණ විදියට ගන්න. හරිනේ? ඒ නිසා හොඳට කියෝලා ටීචර් මේ ඔකේ මේ මාක් කරලා කියන්නේ මේ ටයිප් කරලා එවන්න තියෙන එකක්ද? නෑ නෑ ඔයාලට තියෙන්නේ හරි පිළිතුර තෝරන්න විතරයි. උත්තර හතරක් තියෙනවා. හරි එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ෆෝම් එක Google Form එක දැක්කම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මම කියන්නේ එකපාරයි පුරවන්න ඕන. දෙපාර තුන් පාර ට්‍රයි කරන්න බෑ. හරිනේ? පැහැදිලි නේද? ඔයාලා සබ්මිට් කරන්න මට එතකොට ගන්න එනවා. ඔයාලා කරන්න තියෙන Google Form එක ක්ලික් කරගෙන සබ්මිට් කරන්න. ඔනවල් ලින්ක් එක දානවා. දැන් ඉඳලා විනාඩි 45ක්. පහට වෙනකම් කරන්න පුළුවන්. මැඩම් ඔව් මං චැට් එකට දාන්නම් ඉස්සෙල්ලම ඊළඟට ගෲප් එකට දානවා. ඕකේ? ආ ටීචර්. ටීචර් ගෲප්. හරි බලන්න ඔයාලා හැමෝටම චැට් එකේ පෙන්නනවාද කියලා ලින්ක් එක යන්න පුළුවන්ද කියලා. ඔයාලගේ නමයි ඇතුළත් වීමේ අංකෙයි. මම ඔයාලගේ මයික් එක මියුට් කරනවා. හරිද පුතේ? නැත්තම් මං කියන එක අහන්නේ. ඇතුළත් වීමේ අංකෙයි නමයි අනිවාර්යෙන් දාන්නේ. දෙක නැත්තම් ඔක සබ්මිට් වෙන්නේ නැහැ.
සම්පූර්ණ නම ලියන්න ඔයාලට අප්‍රේල් මාසෙට අංකයක් දීලා තියෙනවානේ ඒ අංකේ ලියන්න වීඩියෝ ටික ඔන් කරගෙන පේපර් එක කරන් බලන්න ඉන්න මම ගෲප් එකට ඒක දාන්නම් ඔන්න පුතේ ගෲප් එකටත් ලින්ක් එක දාලා තියෙනවා චැට් එකේ ලින්ක් එකෙන් යන්න බැරි අය ගෲප් එකේ ලින්ක් එකෙන් යන්න WhatsApp එකට දැම්මා කලබලයට කරන්න එපා විනාඩි 40ක්ම මම ඔයාලගේ මයික් එක මියුට් කරලා වෙලාව දෙනවා ඒ වෙලාවෙන් කරන්න උපරිම ඔයාලට මම දැන් එක සැරයක් කිව්ව පුතා දුවලත් ඉන්නවා වීඩියෝ ටික ඔන් කරගන්න පුළුවන් හැමෝම මේ වෙලාවට කරන්ට් එක නැහැ කියලා ප්‍රශ්නයක් නැහැනේ හැමෝගෙම මූණවත් පේනවා මට දෙන්නයි වීඩියෝ එක ඔන් කරන් ඉන්නේ ඇයි අනික් අයට මං කියන එක ඇහෙන්නේ නැද්ද වීඩියෝ ටික ඔන් කරන්න පේපර් එකක් කරද්දී ඔක්කොමලා अनिके नेत्मी निमेश गिहांसा नेत्सारणी ओ यार पुते अप्रैल मासे धीरे धीरे अंक हरी वाला मार तो एक हरी दान एक रत्ती में आंखे केला मामा क्यों हुई ये मैंने अंक देने रोशिनी नेत्सारणी वीडियो ऑन कराने කෞෂාන් ප්‍රශ්නයක් තියෙයිද කරනව නේද දැන් මං අනිත් අයට කියන්නේ පේපර් එකක් කරද්දි මං ඩිස්ටර්බ් කරන්න ආස නැහැ පුතේ ඔයාලගේ වීඩියෝ ටික ඔන් කර ඔය හැලගේ අංකේ දාන්න පුතේ. අක්ලා දැන් කලින් වීඩියෝ එක ඔන් කරා. මම දැක්ක දැන් කලින් වීඩියෝ ඔන් කරපු තේ කියන දේ තේරෙන්නේ නැත්තේ. ඔක්කොම ඔන් කරගන්න. ඔන් කරපු වීඩියෝ එක ඔන් කරන් පේපර් එකක් ලියන්න එහෙම. ඔන් කරලා පේපර් එක කර නැහැ වෙරි ගුඩ් මම ඔච්චර කියලා තොන් කරන්න බැයි නම් වැඩක් නැහැ ඉතින් පුතේ අපි ළඟ ඉඳලා කරන එකක් නෙවෙයි දුර ඉඳලානේ කරන්නේ ඔයාලා කරන දේ මට පේන්න ඕන නිසා තමයි මම වීඩියෝ එක ඔන් කරන්න කියන්නේ
ඉහන් සෑන් ගයනී වීඩියෝ කෝන් කරා නාම කියලා කියද්දිවත් ඔක ඔන් කරන්න සංගලි සංගලි චංචල වීඩියෝ කෝන් කරා ඔන් කරලා ලියන් ජිහන්සා ගයනී දෙන්නම එකේන ඉන්නේ ඔන් කරන් ජිහන්සා අනුත්තර උමාෂා හරි ඔන් කරපුවාය හරි පුතේ අනිකේට මං කියන එක ඇහෙන්නේ නැහැ කියලා මං හිතා ගන්නවා මොකද ඒ පාර වීඩියෝ එක ඔන් කරන් හිටපු වෙලටත් උනේ. ආ. ටීචර් මොකද රිජෝක් එක කරන්න තියන්නේ? Google Form එකේ ඔය ප්‍රශ්න පත්‍රයද පුතේ? ඔව් ටීචර් මට පේන්නේ සිතියමක් විතරයි ටීචර් යන්නත් බෑ පාරට යන්නත් බෑ. සිතියමක් විතරයි? ටීචර් WhatsApp ग्रूप විනාඩි 40ක් තියෙනවා පුතේ කරන්න. දැන් ජොයින් වුණ අයටත් කියන්නේ. මම 4යි 10ට දුන්නේ.
වීඩියෝ එක ඔන් කරන් කරන්න පුතේ දැන් කී පාරක් කිව්වද හතර දෙනයි වීඩියෝ එක ඔන් කරන්න දැන් සඳලි වීඩියෝ එක ඔන් කරලා තිබුණානේ උමාෂා අන්න නම් කියනයි ක්ලාස් එකේ ඉන්නවද නැද්ද කියන්න දන්නේ නැහැ වීඩියෝ එක ඔන් කරන්නෙත් නැහැ නම කියද්දි වීඩියෝ එක ඔන් කරන්න බැරි නම් ප්‍රශ්නයක් තියෙනවා මයික් එක මගේ වීඩියෝ එක කතා කරන්න බෑනේ ටීචර් මගේ වීඩියෝ ඔන් කරන්න බෑ ආ හරි මගේ ටීචර් මොකද ප්‍රශ්නේ වීඩියෝ එක ඔන් වෙන්නේ නැහැ එහෙමද පුතේ ඔව් ටීචර් ඔව් ටීචර් හැමෝගේම වීඩියෝ එක ඔන් වෙන්නේ නැහැ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ හැමෝටම එහෙමයි මොකද්ද වැටෙනවා ටීචර් ඉස්සෙල්ලා ඔන් කරන්න පුළුවන් වුණා පෞෂාන් අක්ලයි තව එක දුවයි විතරයි වීඩියෝ එක ඔන් කරලා තියෙන රෝෂිනි විතරයි වීඩියෝ එක ඔන් කරලා තියෙන්නේ මට පේන විදිහට තිසරු වීඩියෝ එක ඔන් කරන් ඉන්න පුළුවන් නේ ප්‍රශ්නයක් එනවද ටීචර් මට වීඩියෝ ඔන් කරන් ඉන්නේ पेपर मेचर वीडियो पेपर हरी कमा फोन वीडियो प्रश्न සම්පූර්ණ වෙලාව අරන් කරන්න Thank you.
teacher. Okay, Anubha. යන්නක තේ ප්‍රශ්නයක් තියෙයිද? ඊයම් මම සිංහවෙමි. අලුතින් ජොයින් වුනේ නේද? එතනත් තීමේ අංකය හරි ඇතුළත් වීමේ අංකය ඔයාලා ඔයාට නැද්ද පුතේ ඇතුළත් වීමේ අංකයක් දුන්නේ ඇතුළත් වීමේ අංකයක් තියෙනවද මං හිතන්නේ හැමෝටම ඇතුළත් වීමේ අංකයක් තියෙනවා එහෙම නැත්නම් මොකද කරන්නේ මං ඒක අනිවාර්යෙන් දාන විදිහට තමයි ෆෝම් එක හැදුවේ ඒක දාන්න දුව සබ්මිට් වෙන්නේ නැහැ අංකයක් නැතිමනම් ඔයා 1 2 3 4 ගහලා දාන්න සබ්මිට් කරන්න සම්පූර්ණ නම දාන්න අංකයක් නැත්තම් ඒ අංකයක් නැති වෙන්න විදිහක් නැහැ අක්ලා අංකයක් දුන්නා නේද තියෙනව නේද අංකයක් තියෙනවා ඒ අංකේ ටීචර් ඒ අකුරෙන් පටන් අරගෙන අර කේ අකුරෙන් ඉවරයි ඔව් ඒ අකුරෙන් පටන් ගන්න ඒ අංකය හරි 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 බලන්න අලුතින් ජොයින් වුණ පුතාලට එහෙම අංකයක් දන්නේ නැත්නම් හරි මතක නැත්නම් හරි ඔය 1 2 3 4 ගහලා මට සබ්මිට් කරන්න බලන්න නැත්නම් අපරාධනේ පේපර් එක කරලා සබ්මිට් කරගන්න බැරි වුණොත් අනික ඒ අංකේ දාන්න ටීචර් අන්දමන් කියලා මොකද්ද ටීචර් අන්දමන් කියන්නේ දූප ඔය ප්‍රශ්නයක් නේද අහන්නේ නෑ ටීචර් මේ ලන්දමන්ද ඒක තේරෙන්නේ නෑ ඒක ඉතින් අවදව්වක් කරන්නම්කෝ හබු එකේ අන්දමන් කියන්නේ නම් දූපත අනෙක් ටික සුට්ටක් බලන්නකෝ කෞෂාන් ගිය සතියේ දැක්කේ නෑ මං පන්ති ඉන්නවා ක්ලාස් ආවද දිගටම ටීචර් ඊයේ අවුරුදු දවස් දෙක තුනේ යන්නේ ඒක තමයි පේපර් එක සබ්මිට් කළාද තාම කරනවා හරි හරි හැමෝම කරන්න විනාඩි 40ක් 45ක් මං දෙන්නම් කිව්වනේ හිමින් කරගෙන යන්න ටීචර් තව විනාඩි 30ක්ම තියෙනවා ටීචර් ඔව් ඉතින් හැමෝම ඉක්මනට කළොත් මම පාඩමට යනවා නැත්තම් පොදුවේ විනාඩි 40ක් 45ක් දෙනවා ටීචර් ඔව් මට ලකුණු 72ක් තියෙනවා සබ්මිට් කළාද තව ටිකක් වෙලාව අරගෙන ඔක සබ්මිට් කරලා තිබුණා හැබැයි ඩබල් චෙක් කරලා එහෙනම් ලකුණු අඩුවෙන් උඩ ගන්න පුළුවන් පේපර් එකක් මම මේ පාර ලේසි එකක් දුන්නේ හැමෝටම ගොඩක් ලකුණු ගන්න පුළුවන් හින්දා ටීචර් මලත් 72ක් තියෙනවා දෙපාරක් චෙක් කරන්න පුතේ ටක් ගාලා ලකුණු බලන්න ආසාවට සබ්මිට් කරන්න එපා ඒ වැඩේ කරනවනේ මඩ මට 72ක් ටීචර් මටත් 72 මම ඔයාලගේ ඔක්කොගෙම රිසල්ට් ඒ කියන්නේ ලකුණු ටික එක ෂීට් එකකට හදලා ගෲප් එකකට දාන්න. ඔකට හැමෝගෙම ටික බලලා වැඩිම ලකුණු කාටද කියලාත් බලා ගන්න පුළුවන්. මන්නම් කියන්නේ වෙලාවටම කරන්න. එතකොට ඔයාලට තව ලකුණු ගන්න පුළුවන්. මේ පේපර් එක කරලා ලකුණු බලපු අය දැන් බලන්න ගිය සතියේ කොලේ ලියාගත්තු ටික ටියුට් එකට අරගෙනද තියෙන්නේ කියලා. නැත්තම් කාලේ අපරාධේ ටීචර් එක්ස්කියුස් මී ටීචර් මෙහෙම හොඳටම ගොරවනවා ටීචර් මේ මම ඒක හිඳ සබ්මිට් කළා කමන්නේ නේද? කමක් නැහැ. සුට්ටක් ආයි බලන්න ගොරෝනේ නැහැ. එකපාරයි සබ්මිට් කරන්න පුළුවන්. හරි කමක් නැහැ. ඔය සබ්මිට් කරපු අය මේ ටියුට් එක අපි ගිය සතියේ ලිව්වේ කාලඟවත් වැඩිය තිබුණ නැති නිසා print out ගත්ත ඒවා කොළවල. දැන් බලන්න සබ්මිට් කළ ඉවර නම් ඉවර වෙච්ච අය විතරක් මෙන්න මේ ටියුට් එක. මේක ඔයාලට print out ගන්න මම group එකට දාලා තියෙන්නේ. මම දැන් ආයි දාන්නම්.
මේක අපි කතා කරපු ටික ලියාගත්තද කොලේ තියෙන ටික දැන් ටියුට් එකට අරගෙනද තියෙන්නේ කියලා මම ටියුට් ටික අද බලනවා නෝට් එක ලියාගෙනද කියලා ගිය සතියේ නෝට් එක වෙලාව තියෙන අය ඒ කොලේ තියෙන ටික මේ ටියුට් එකේ ලියා ගන්න. එතකොට හරි. ටියුට් එක නෑ කියපු අයට ඕන මන් ටියුට් එක ගෲප් එකට ආයි දැම්. වීඩියෝ ටික ඔන් කරන්න කිව්වේ ඒක තමයි මට ඔයාලා කරන විදිහ බලන්නයි කරලා ඉවර වෙන ටයිම් එක හොයාගන්නයි හරි පහසුවෙන් වීඩියෝ ටික ඔන් කරලා තිබුණා නේද හරි මෙහෙම වැඩක් කරමු දැන් ජොයින් වුණා ඉන්න නිසා මම ලින්ක් එක ආයි දාන්නම් මම chat එකට ආයි දැම්ම ඉවර වෙන අය රේස් හෑන්ඩ් කරලා තියන්න. එතකොට අපිට පුළුවන්. ආ හරි. අන්න එහෙම. හැමෝම ඉවර වෙන වෙලාව හොයාගන්න. දැන් ඔය ඉවර වෙච්ච අය මම කලින් කියපු විදිහටම අර ටියුට් එක අරගෙන print out එක අරගෙන බලන්න ෂුට්ටක් note එක complete සම්පූර්ණ කරගෙන තියද කියයි. ඒ වැඩේ දැම්ම කරගන්න පුළුවන් එතකොට. රෝෂණි ඉවරද? නිමේෂ සබ්මිට් කළාද? ඔව් මැඩම්. ආ, අටෙන් ටියුට් එක සම්පූර්ණ කරගන්න පුතේ කරලා නැත්තම් අලුත් දෙවෙනි පාඩමේ මන් ටියුට් එකක් දාලා තියෙනවානේ. ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන්නේ. ඒක ෂුට්ටක් බලන්න. මම පුතාලට වෙලාව දෙන්නම්. ටීචර් මම ගිය සතිය ආවනේ ටීචර්. අපි මේක තමයි ගිය සතිය ලියාගත්තේ හරි මම ඒක තමයි කිව්වේ ටියුට් එක අපි නෝට් එක කොලේක තමයි ගිය සතියේ ගත්තේ ටියුට් එකේ සමහර තොරතුරු ටික මම මේ ටයිප් කරලම තියෙනවා සමහර තැන් වල හිස් තැන් තියෙනවා ඒ ටික තමයි ඔයාලා ටියුට් එකේ ලියාගන්න පැහැදිලි නේද හරි ටීචර් මෙහෙට ටීචර් හතර වෙනකොට ලයිට් යනවනේ එතකොට සිග්නල් නැති වෙනවා එතකොට ඉන්න බැරි වෙනවා ටීචර් එහෙනම් පුතේ කරන්න තියෙන්නේ පුළුවන් වෙලාව ඉඳලා ඉතුරු ටික රෙකෝඩ් එකෙන් බලන එක තමයි ගෲප් එකට රෙකෝඩ් එක යනවනේ අනිවාර්යෙන් රෙකෝඩ් එකෙන් බලලා නෝට් එක හදා ගන්න ඕනි ටීචර් රෙකෝඩින් එකේ දිනෙත් එක තියෙනවා ඔව් දිනෙත් එක්කලා අද දවසේ විෂය දිනේ ඔක්කොම වැටෙනවා පුතේ එතකොට ටීචර් මේ අර ඇප් එකට යන්නේ නැද්ද රෙකෝඩින් එකටත් දානවා පුතේ වෙබ්සයිට් එකටත් දානවා දෙකේටම බලන්න පුළුවන් WhatsApp group එකට link එක දැම්මහම ඒක click කරලා ඔයාලට recording එක බලන්න පුළුවන්
ඔයාට ඕන රෙකෝඩින් එකේ මැද හරිය බලන්න නම් ඒක පුළුවන් එයා දාල්තනට ගිහිල්ලා එයා ටික බලන්න. ඒක ලේසි මුලින්දම බලන් යන්න ඕනේ නැහැ. තව මම විනාඩි 10ක් දුන්නොත් ඇතිද? කරන අය මට ෂොට්ටක් කියන්න. හතරයි දහයට මම ලින්ක් එක දැම්මා. එතකොට විනාඩි 40ක් කියන්නේ. හතරයි 45 50 විතර වෙනකම් දෙන්නත් පුළුවන් ටයිම් එක. අමද ජොයින් වුණා නම් ප්‍රශ්නයක් නෑ පුතේ ලකුණු. එතකොට ලබන මාස පේපර් එකට අපි ගොඩක් ලකුණු ගමු. විනාඩි 10ක් දෙන්න. ඉවර කරමු හැමෝම. ටීචර් මට ලකුණු 92යි. කාටද පුතේ 92ක් තියෙනවා කිව්වේ? නම කියන්න චුට්ටක්. අවුෂාන් සස්මිත. වෙරි ගුඩ්. දැනටමට 842. දැනට මට කියපු ලකුණු වලින් වැඩිම ලකුණු. ටීචර් අර ටීචර් මම මේ දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා අහුවර කමන්නේ නැද්ද? එපා එපා. තාම යාළුවෝ කතා කර මේ උත්තර දිනවනේ. ඒ නිසා අපි ලබන සතියේ පේපර් එක ඔයාලට පුතේ මේ හරි උත්තරේ බලන්නත් පුළුවන් නේ. මං හරි උත්තරේ මාක් කරලා තියෙන්නේ. දැනට එහෙම බලන්න. තමයි දැනට එහෙම බලා ගන්න. මම ලබන සතියේ පේපර් එක සාකච්ඡා කරන්න. දැන්ට අහන්න එපා. උදාලට මම තව විනාඩි 10ක් දෙන්නම්. දැන් 4:40යිනේ. දැන් 4:39යි. 4:50 වෙද්දි හැමෝම ඉවර කරන්න ඕන. මම හැමෝගෙම ලකුණු ටික අහනවා ඊට පස්සේ. ටික දෙනයිනේ කිව්වේ. ටේස්ටන් කළ නැති අනික හැමෝම පුතාලා තාම කරනව නේද? අනුදී තව උත්තර ලියනවනේ. පේපර් එක තියගෙන නිදිද මේ ළමයි? කවුරු හරි කියන්න බලන්න. නෑ ටීචර්. කරලා ඉවරයි ටීචර්. කරලා ඉවරුණ ගමන් රේස් හෑන්ඩ් කරන්න. එතකොට මට බලා ගන්න පුළුවන් තව කී දෙනෙක් කරනවද කියලා.
පුතේ ඔයාලට මම කලිනුත් කිව්වා එක්කෙනා එකපාරයි Google Form එක පුරවන්න ඕනි කියලා. දැන් මඩ චුට්ටක් කියන්න Google Form එක දෙපාරක් fill කරපු අය ඉන්නවද? දෙපාරක් submit කරපු අය වන්ට? ඉන්නවද එහෙම අය? වැරදිලා ආවත් දෙපාරක් submit කළාද? ඉන්නා නම් මට කියන්න මොකද ක්ලාස් එකේ ඉන්නේ 18යි නම් මට Google Form එන්න ඕන 18යිනේ. ඊට වඩා ආවා කියන්නේ කවුරු හරි එක්කෙනෙක් දෙපාරක් සබ්මිට් කරන්නම ඕන. එහෙම නැත්නම් ක්ලාස් එකට ජොයින් වුනේ නැති කෙනෙක් Google Form එක පුරවලා මට දෙන්න ඕන. ආ ටීචර් මම දෙපාරක් සබ්ලයික් කරා. අර ඒක තමයි පුතේ මට දැන් එනවනේ ඔයාලේ නම් දෙපාරක් කරා. අම කිව්වා එපා කියලා ඊළඟ පාරේ හැම කරන්න බෑ එකපාරයි. මට මොනේ ඔයාලගේ එන Google Form එකේ ලකුණු තමයි group එකට දාන්නේ. ටීචර් මගේ නම් දෙපාරක් කරේ ටීචර් මගේ නම වැරදිලා අකුර. ආ එහෙනම් ලකුණු සමානයිනේ එහෙනම් කමක් නැහැ. අපි බලමු ලබන සතිය ක්ලාස් එකේ හිටපු නැත්නම් අපි ෆිල් කරලා දාලාද කියලා. ඔයාලගේ නම් ටික ගන්නවා. ටීචර් මගේ 72යි. ගුඩ්. ක්ලාස් එකේ හිටපු අයගේ ලකුණු දෙනවා. ක්ලාස් එකට ජොයින් වෙන්න තු Google Form එක පුරවල වැඩක් නැති නිසා ඒ ලකුණු ටික අයින් කරනවා. ඔයාලගේ නම් ටික මම ගත්තා. හරි. සඳරි ෆිල් කළාද? ඔව් ටීචර්. ආ, ලේසිද ලකුණු කීයද? පුතාද 72යි කියලා කිව්වේ. නෑනේ. නෑ ටීචර්. ටීචර් නිකතර නිකුයි. ආ, හොඳයි. 72ත් හොඳයි. ගිය පාර මට 75යි. ටීචර් මටත් 72යි. ලකුණු අඩු වෙලානේ. මේ පාර පේපර් එක ලේසි ගිය පාරට වැඩිය. එහෙනම් පාඩම් කරලා නෑ අවුරුදු හිඳ. හරි. තව වෙලාව ඕනේ. තව විනාඩි 5යි තියෙන්නේ. මම තාම අට රේස් හෑන්ඩ් කරලා නැති අයගේ නම් ටික කියන්නම්. එයාලා විනාඩි 5ක් ඇතුළත මේ සබ්මිට් කරන්න ඕන. උමාෂා. ටීචර්. ඔව් කියා. ටීචර් මම ලියුවෙන්නේ මට මේ හොඳටම කරවනවා. එක පුතා ෂොට්ටක් බලන්න ක්ලාස් එකේ ඉන්න පුළුවන් නම් ඉන්න නැත්නම් ගොඩක් ගොරවනවා නම් කමක් නැහැ රෙකෝඩින් එක බලන්න. ශ්‍රීමාල්. හා ටීචර්. කාන්තනි සමරනායක මෙතුලි සඳරු අනුදි. ඊට දැන්ට දාලා තියෙනේ වලින් වැඩිම ලකුණු මොකද්ද? දැනට දාලා තියෙනේ මේ මට කියපු ඒවෙන් අනුයි වැඩිම ආයින්න. අපි දැන් මම සබ්මිට් කරානේ. ආයක තමා. හරි එහෙනම් රේසන් කරා. අනුදි මොකද? එතකොට තව 3 දෙනා ඉන්නේ. අනුදි මෙතුලි නෑ නෑ. හරි කමක් නෑ. රේසන් කරලා නැති ඔක්කොම තව විනාඩි 5න් මේ සබ්මිට් කරා. එච්චරයි වෙලාව දෙන්නේ. මැඩම් මම සබ්මිට් කරේ වුණාට තවම ලකුණු ආවේ නෑනේ. ඔකේ සබ්මිට් කරගමම්ම view කියලා ඔයාලට සම්පාඩින් පොඩි මේකක් එනවා. ඒක ක්ලික් කරගමම්ම ඔයාලගේ ලකුණු එනවා. ආස ආ මම මඩම් තාපාරක් බලන්නම්. හරි. අනිකේ ටියුට් එක අරන් අපි ඉතුරු පැය භාගේ පාඩම කරමු. ඒකට ලෑස්ති වෙන්න. සබ්මිට් කරපු අය
ටීච මට ලකුණු 88ක් තිබුණා. ගුඩ්. දැනට කියපු ලකුණු වලින් දෙවැනියට වැඩිම ලකුණු මට කියලා 88. ටීච මට 84. එක තුන්වෙනියට වැඩිම ලකුණ. මට කියපු අයන් විතරයි මම ඔක්කොම ටික ආයෙ බලනවා. පස්සේ මම වැඩිම ලකුණු දෙවැනියට තුන්වෙනියට වැඩිම ලකුණු ටික මාක් කරලා ගෲප් එකට දාන්නම්. මේ මාසේ පේපර් එකේ හැමෝම 90 උඩ ගන්න ඕන. ටීචර් කියනකොට ටීචර් දැන්ට ගත්තු ලකුණු වලින් 96. 90 ගානක් කියප එක තමයි පුතේ වැඩිම ලකුණ. ටීචර් ඔය ආයෙ පාර චෙක් කරනවද ටීචර්? ඔව් ඔව් මට ආපු සබ්මිට් කරලා තියෙන ටිකයි. අද ක්ලාස් එකේ හිටපු අයගේ නම් ටිකයි අරගෙන අද දැන් ඉන්නේ 19යි මම නැතුව 18යි. මම බලන්නේ 18 දෙනාගේ තමයි දැන් මට ඊට වැඩිය සබ්මිට් වෙලා තිබුණත් මම බලනවා කවුද මට අමතරව මේක සබ්මිට් කරලා තියෙන්නේ ටික ඔක්කොම බලලා තමයි ගෲප් එකට ලකුණු ටික දාන්නේ. ක්ලාස් එකට එන්නේ නැතුව සබ්මිට් කරලා තියෙන්නේ කවුද ඒ ටිකත් බලනවා. දෙපාරක් සබ්මිට් කරලා තියෙන්නේ කවුද ඒ ඔක්කොමට වැටෙනවානේ. ඔව් මට බලන්න පුළුවන්. මේ PDF එක දාන ගෲප් එකට දාලා තියෙන්නේ. ටියුට් එකනේ ටියුට් එක දැම්ම WhatsApp ගෲප් එකට. විසිනොන්නේ. තව විනාඩි දෙකයි. තව අපේ දෙන්නේ කරනවා. ඒ පුදාල දෙන ඉවරුණ ගම පාඩම් පටන් ගන්න. කුමාෂා ලකුණු කීයද? ඉස්කෝලේ ඉස්කෝලේ 72යි ටීචර්. ගුඩ්. ඉතින් ඉස්කෝලේ භූගෝලයේ වලට 91යි. කවුද සඳරුටද? නෑ ටීචර් කෞෂාන්. ඔව් කෞෂාන්. ආ. මේ පේපර් එකට කීයද කෞෂාන් දැන් කිව්වේ 92යිද? ඔව් ටීචර්. 92ට වැඩිය ගත්තු කවුද ඉන්නේ? අනි චුට්ටක් කතා කරන්නකො අනිකේ කරන එක. රෝෂිනීට කීයද? මං ඇහුවෙත් නෑ. ආ ගුඩ්. සවීෂ ගිත්මි කීයද ලකුණු? 72යි ටීචර්. 72යි. ගුඩ් 70 වල තියෙන හැමෝම හොඳයි. අක්ලමට කිව්වද? උතේ දැන් වෙලා ඉවරයි. අපි පාඩම් පටන් ගමුද? මට චුට්ටක් කියන්න. කීයද? 80යි ටීචර්. ගුඩ්. ආ ඔක්කොගෙම ටික බලන්නම්. මෙහෙම හුවට මතක නැහැනේ වැඩිම ලකුණුත් කියන්න. හරි වෙන වැඩ නවත්තලා ඩියුටි එක ගන්න. අනු 6 තියෙන පුතෙක් ඉන්නවා. කවුද? ඒ පුතාගේ ලකුණු තමයි මම දැනට කියපේ වැඩිම. ඊට පස්සේ කෞෂාන්ගේ කෞෂාන්ගේ ලකුණු තමයි ඊළඟට වැඩිම තියෙන්නේ. මම ඔයාලට ඔක්කොටම බලා ගන්න ලකුණු ටික දාන්නම්. හැමෝටම බලා ගන්න පුළුවන්. හරි. කොහොමද දැන් අද පේපර් එක ගිය සැරේකට වඩා ලේසිද අමාරුද? දැන් හැමෝම සබ්මිට් කරලා හිතාගෙන අහන්නේ. ලේසි ටීචර්. ගිය පාරේකට ඇවිත් ලේසි. මම තවත් ලකුණු ගොඩක් ගණී කියලා හිතර තමයි ටිකක් පේපර් එක ලේසි කළේ. මම ලබන සැරේක නම් 90 උඩ හැමෝම ගන්න පාඩම් කරලා පුතේ. එතකොට ඊළඟට තියෙන්නේ මේ මාසේ අන්තිම සතිය. ඔයාලා හොඳට පාඩම් කරන් එන්න ඕනි. ඒක අපි කරන්නේ දෙවෙනි පාඩේ. හරිද? දැන් පළවෙනි පාඩමෙන් පේපර්ස් කරලා තියෙනවා දෙකක් විතර. ප්‍රශ්න ඊට අමතරව ප්‍රශ්න තවත් කරලා තියෙනවා. දැන් ඔන්න ඒකේ කොටස් ටික අමතක කරගන්න එපා. හරි නේද? හරි. දැන් බලමු. ඔන්න දැන් පේපර් එක ඉවරයි. ලකුණු තරගෙන ඉවරයි. මම ගෲප් එකට දැම්මහම ඔයාලට හැමෝගෙම ලකුණු ටික බලන්න වැඩිම ලකුණු බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි දෙවෙනි පාඩම චුට්ටක් බලමු. පොඩි වෙලාවක් තියෙනවනේ. මේක තව කොටසක් ඉවර කරමු. ටියුට් එක තියෙනවනේ හැමෝටම. කෝ බලන්න හැමෝම ටියුට් එකේ හරි. නැති අය print out එකක් ගන්න. හරිද පුතේ? ටියුට් එකේ ලියාගත්තද ගිය සතිය අපි කරපු ටික?
ලියාගත්තද? ඔන්න ගිය සතිය අපි කළේ එතකොට ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය කියන පාඩමේ අපි කරන්නේ මොනවද කියලා මුලින්ම කතා කළා. ඊට පස්සේ අපි පළවෙනි මාතෘකාවට ආව ශ්‍රී ලංකාවේ පිහිටීම කියන එක තමයි අපි දැන් ඔන්න කතා කරගෙන යන්නේ කියලා. ශ්‍රී ලංකාවේ පිහිටීම හරි. ඊට කලින් මට කියන්න රටක පිහිටීම හොයාගන්න ක්‍රම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා ටීචර්. දෙකක් තියෙනවා. අපි ගිය සතිය එක ක්‍රමයක් කතා කළා. මොකක්ද ක්‍රමේ? සාපේක්ෂ අනන්‍යතාව. සාපේක්ෂ පිහිටීම. එහෙම නේද දුන්නේ? ඔව් ටීචර් පිහිටීම. රටක පිහිටීම හොයන ක්‍රම දෙකයි සාපේක්ෂ පිහිටීමයි නිරපේක්ෂ පිහිටීමයි. දැන් අපේ පාඩම ශ්‍රී ලංකාවේ හින්දා අපි ඔන්න ඔය ක්‍රම දෙකට ශ්‍රී ලංකාවේ පිහිටීම කියනවා. අපි ගිය සතියේ කතා කළා ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කියන කොටස. සාපේක්ෂ පිහිටීම කියන්නේ වටේ තියෙන දේවල්. දූපත්, සාගර, ගොඩබිම්. අවට තියෙන ගොඩබිම් පදනම් කරගෙන මොකක් හරි රටක පිහිටීම කියනවා නම් සාපේක්ෂ පිහිටීම කියලා අපි කියනවා. ඔනේ ඊට පස්සේ ශ්‍රී ලංකාවේ වටේ තියෙන ගොඩබිම් මොනවද කියලා අපි අඳුරගෙන ශ්‍රී ලංකාවේ සාපේක්ෂ පිහිටීම කිව්වා. ගිය සතියේ පුතාට දැන් එක මතකයිනේ. හරි. දැන් මම ඊට පස්සේ එකෙන් ඔයාලට ක්‍රියාකාරකමක් දීලා තියෙනවා ටියුට් එකේ. ඒක කරන්න ඕනේ ඔයාලා දැන් ගිය සතිය මම උගන්වලානේ තියෙන්නේ. දැන් මතකෙන් ටග් ගාලා මෙන්න මේ හිස්තැන කරගෙන යන්න. හිස්තැන සම්පූර්ණ කරන්න. බලන්න ටියුට් එකේ මෙන්න මෙතන. ටියුට් එක අරගෙන මෙන්න මේ ක්‍රියාකාරකම් කරා. මේක ගිය සතිය උගන්වපු පාඩමෙන් ඔයාලට මතකද බලන්න තමයි ටියුට් එකට දාලා තියෙන්නේ. මැඩම් ප්‍රශ්න ලියන්න ඕනේ නේද? පුතේ ටියුට් එක print out ගත්තේ නැද්ද? බැරි වුණා මැඩම්. එහෙනම් ප්‍රශ්න ලියලා ටග් අර කරන්න. print කරගන්න බැරි වුණා. print out ගන්න බැරි වුණාය අදත් කොලේක තමයි note එක ගන්න වෙන්නේ නේද? කමක් නැහැ. ඒ අය ප්‍රශ්නෙත් ලියන්න වෙනවා. ස්පින් එකේ තියෙන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ওই විදිහටම ලියාගෙන ස්ටෑන්ඩ් එක පුරවන්න. නිදිමත දක්ලා නෑ ටීචර්. එහෙනම් කරමු. ඉස්කෝල් ගිහලා ඇවිල් එන නිසා මහන්සි නේද ටිකක්. ඔව් ටීචර්. ස්කෝලේ උගන්නන්න නෑ ටීචර්. ඒයි පුතා අලුත් පන්තියට උගන්නනව නේද? නෑ ටීචර් අපිට තාම ඉගෙනුවේ නෑ. අපි ස්කෝලේ ගියර නිකන් ටීචින් ඉන්නේ. අපිට නම් අපිට අක්ෂාංශ දේශාංශ යන්නේ. ස්කෝලේ වල පුතේ ටිකක් අර හිමින් කරණේම තියෙනවා. මේ වේගින් කරන ස්කූල් තියෙන ඔය ටික ගානට වාරේ ඉවර වෙද්දි කවර් කරනවා. අපි ටිකක් ඊට ඉස්සරහින් යන්න. එතකොට ඔයාලට ලේසි ස්කෝලේ කරද්දි මතක් වෙනවනේ ආයි ටීචර්. පළවෙනි එක විතරද කරන්න ඕනි? පළවෙනි ප්‍රශ්නේ කරමු. දෙවෙනි එක මට හිතෙනවා යාලට කරන්න අමාරු වෙයි කියලා. පළවෙනි එක මුලින් කරා. මම උත්තර ටික අහනවා. හොඳට කල්පනා කරලා කරන්න පුතේ. හිස්තැනට මෙහා පැත්තෙන් තියෙන මහද්වීපයක්ද සාගරයක්ද එමෙටි මොකක්ද කියලා හොඳට කියවලා තමයි ඉතන පුරවන්න ඕනි.
ටීචර් පේන්නේ නැහැ නේ ඉතුරු ඉන්න එක මට විනාඩියක් දෙන්න ටීචර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ නේ මට විනාඩියක් දෙන්න පුතා මම මැප් එකක් ගන්න ගියේ දැන් හරි මම ඔයාලට දානවා දැන් පේනව නේද ඕඩි ආ හරි වෙලාව ඇතිද? ඇති ටීචර්. ප්‍රශ්න ලියන අයට ප්‍රශ්න ලියලා උත්තරෙත් ලියන අයට වෙලාව ඇතිද? ඇති ටීචර්. හරි. එහෙනම් ටග් ගාලා හරියට ටික බලන්නමු. මැප් එක දාලාම සාකච්ඡා කරමු. එතකොට ඔයාලට හිටපු නැති අයටත් මතක් වෙනවා. පළවෙනියෙන් අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවට උතුරින් තියෙන මහද්වීපය. මොකක්ද ශ්‍රී ලංකාව මෙතන නම් ශ්‍රී ලංකාවට උඩින් තියෙන මහද්වීපය. එන්න මේ මහද්වීපය මොකක්ද? අප්‍රිකාව නෙමෙයි ආසියාව. ආසියානු මහද්වීපය. අහලා තියෙන්නේ මහද්වීපයනේ. එතකොට අපි දිය වෙලා දෙන්නේ ආසියාව. ආසියා මහද්වීපය ආසියානු මහද්වීපය දෙකම හරි. හරි. ඊළඟට අහලා තියෙන්නේ මොකක්ද? මොන උතුරින් තියෙන මහද්වීපය මොකක්ද කියලා අහලා තියෙනවා. ඊළඟ ප්‍රශ්න කියන්න බල මම ඩියුට් එකේ එතකොට ආයි දාන්න ඕනේ නැහනේ. කවුරු හරි කියන්න. ඉන්දියන් සාගරය. ඔය දැන් සාපේක්ෂ පිහිටීම ගිය සතේ හිටපු නැති අයවන දැන් තේරුම් ගන්න. මොකක් හරි රටක අපට තියෙන දේවල් පදනම් කරගෙන ඒ රටේ පිහිටීම කියනවා. ශ්‍රී ලංකාවට උතුරින් නම් මොන මහද්වීපයේද තියෙන්නේ? ශ්‍රී ලංකාවට දකුණින් නම් මොන සාගරයේද තියෙන්නේ? ඊළඟට අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් තියෙන රටවල්ද? තායිලන්තේදී බලමු. මන් ටියුට් එක දැම්මේ නැත්නම් මට ආයි ෂෙයා කරන්න ඕන හන්දා. හරි බලමු. අහලා තියෙන නැගෙනහිරින් තියෙන රටවල්. ඔන්න දැන් ක්ලාස් එකේ හිටපු නැති අය අලුතින් ජොයින් වුණ අය හැමෝම කියන්න බල නැගෙනහිරින් තියෙන රටවල් ටික. තායිලන්තය, ආසියාව, වියට්නාමය, අන්දමානය රටවල් වලින් කිහිපයක් ලියාගමු. තායිලන්තය, මලේසියාව. ඊජ මංගාවත් ලොකගෝලයක් තියන ගේනද? අරගෙන බලන්න. මැලේසියාව, කාම්බෝජය, ඒ රටවල් වලින් පුතාල එකක් දෙකක් ලියලා තියාගන්න. හරි ගන්න පුළුවන්. මලේසියාව ටීචර් ටීචර් මේ ශ්‍රී ලංකාවට කියන්නේ පහතින් ඇති සාගරය කුමක්ද කියලා ඒකට උත්තරේ මොකද්ද? ශ්‍රී ලංකාවට දකුණින් තියෙන සාගරය ඉන්දියන් බටහිරින් සාගරයක් අහලා තියෙනවද? මහද්වීපයක් දහලා තියෙන්නේ. මහද්වීපේ මොකද ටීචර්? අප්‍රිකාද? ආ, අප්‍රිකා මහද්වීපේ මේ තියෙන්නේ. මෙන්න මේක.
ගිය සතියේ හිටියා මං කියලා දුන්නා. දැන් ඕකෙන් ඇහුවා නම් ආසියා මහද්වීපේට බටහිරින් තියෙන මුහුද මොකක්ද කියලා මොකක්ද ලියන්නේ? අරාබි මුහුද. අරාබි අරාබි මුහුද. හරි. දැන් ටියුට් එකේ මම දැන් දීපු ප්‍රශ්නේ උත්තර ටික ඔන්න හැමෝම හරි දාගෙන හරිද බලා ගන්න. උතුරින් තියෙන මහද්වීපය ආසියා මහද්වීපය. හරිද බලා ගන්න. පැටලුණා නම් ආයි ලියා ගන්න පුතේ. දකුණින් තියෙන සාගරය ඉන්දියන් සාගරය. නැගෙනහිරින් තියෙන රටවල් අහලා තියෙනවා. එතකොට අපිට තායිලන්තය, කාම්බෝජය, මැලේසියාව වගේ රටවල් ටික ලියන්න පුළුවන්. මේ රටවල් කීයක් විතර ලියන්න ඕනද? එතන ගානක් නැති නිසා පුතේ දෙකක් තුනක් ලිව්වහම ඇති. හරිනේ. ඊට පස්සේ අපෙන් අහලා තියෙන්නේ බටහිරින් තියෙන මහද්වීපය. එතකොට අපි කෙලින්ම බටහිර පැත්තෙන් ගියාම ඉස්සෙල්ලම අපිට හම්බෙන මහද්වීපය තමයි අප්‍රිකාව. එතකොට බටහිරින් හම්බෙන මහද්වීපය තමයි අප්‍රිකා මහද්වීපය. ආසන්නයේ තියෙන සාගර ගොඩබිම් ටික පදනම් කරගෙන නම් අපි ශ්‍රී ලංකාවේ පිහිටීම ওই විදිහට කියනවා. එතකොට මේ මේ විදිහට පිහිටීම කියන එක මොකක් කියලාද හඳුන්වන්නේ? සාපේක්ෂ පිහිටීම. හරි. ඔන්න ඒ කොටස ඉවරයි. දැන් ඔයාලට හොයන්න දේවල් දෙකක් දෙනවා. ලබන සතියේ තමයි මම මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරන්නේ. ඒද්දි හොයාගෙන එන්න ඕනි ශ්‍රී ලංකාවට මේක ලෝක සිතියම ගන්න අරගෙන ලෝක සිතියම් පුත අරගෙන බලන්න. ශ්‍රී ලංකාවට වයඹ පැත්තෙන් තියෙන දූපත් තුනකුයි ඊළඟ ක්‍රියාකාරකම ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ තියෙන නිසා තියෙන වාසි තුනකුයි මම කියලා දෙනවා. ඔයාලා හොයාගෙන එන්න ඕනේ උත්තර ටික. ඔව් අහන්න. බටහිරින් පිහිටා තියෙන මහද්වීපය අප්‍රිකා මහද්වීපය. හරි. මේ ප්‍රශ්නේ මොකද්ද? ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නේ නැගෙනහිරින් පිස්තනක් රටවල්ද කියන එකට එන උත්තරේ මොකක්ද? එතන ඔයාලට ලියා ගන්න පුළුවන් රටවල් ටික. තායිලන්තය, කාම්බෝජය, නැගෙනහිර පැත්තේ තියෙන රටවල්. මැලේසියාව ඔය රටවල් තුන ලියලා තියා ගන්නකෝ. පැහැදිලි නෑ පුතේ, අයහන්න. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් තියෙන රටවල්. එතකොට මෙන්න මේ පැත්තෙන් තියෙන රටවල් ගොඩක් තියෙනවා. ඔය රට තුනක් මම කිව්වා. කාම්බෝජය, තායිලන්තය, මැලේසියාව. ඒ වගේ රටවල් ටික ගන්න පුළුවන්. අන්තිම ප්‍රශ්නේ මට පැහැදිලි වුණේ නෑ. අයි චැට් එකට දාන්න. හරි. ගෙදර වැඩට දුන්නේ මෙන්න මේ ප්‍රශ්න දෙක. දැන් ඊළඟට කියලා දෙන්නම්. සාපේක්ෂ පිහිටීමෙන් පස්සේ නිරපේක්ෂ පිහිටීම කියන්නේ මොකක්ද කියලා. හරි. අලුත් දව කරන්න ඕනි පුතේ. දැන් ලෝක ගෝලේ තියෙනවා. මේ දන්න පාඩමක් ආයි මතක් කරන්නේ මෙන්න මේ ලෝක ගෝලේ උඩ ඉඳන් යටට ඇඳෙන මෙන්න මේ මිදිවලට අපි කියන්නේ මොනවද? දේශාංශ නම්බේ. හරි. මේ රේඛා වලට කියන්නේ මොනවද? අක්ෂාංශ නම්බේ. ඔන්න ඔය රේඛා වර්ග දෙක පදනම් කරගෙන රටක පිහිටීමක් කියනවා නම් අපි ඒකට කියනවා මෙන්න මේ නම. මොන නමද? නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ පිහිටීම. පිහිටීම. එතකොට සාපේක්ෂ පිහිටීම කියන්නේ රටට ආසන්නයේ තියෙන ගොඩබිම් සාගර වගේ ඒවා පදනම් කරගෙන රටේ පිහිටීම කියන එක. නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ ලෝක ගෝලයේ තියෙන ඔන්න ඔය රේඛා වර්ග දෙක. මොනවද? අක්ෂාංශයි දේශාංශයි පදනම් කරගෙන රටක පිහිටීම කියනවා නම් ඒක තමයි නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ. පැහැදිලිද? එහෙමයි පුතේ. ලෝක ගෝලේ ගත්තහම ඔය රේඛා තියනවනේ. ඕවා ඉතින් මනක් කල්පිතයි. හැබැයි වෙන පාටකින් ඇන්දොත් ලෝක ගෝලේ දැන් ශ්‍රී ලංකාව තියෙන ඔයාලට පේන්නේ කහ පාටකට රෝස පාටින් හැදින මෙන්න මෙහෙම රටවල් තියෙනවා. ලෝක ගෝලේ රටවල් පිහිටලා තියෙනවා ඔන්න ඔය විදිහට. එතකොට ඒ රේඛාක් තියෙනවනේ. දැන් අපි ගත්තොත් මේ තියෙන රට මෙතන තියෙනවා කියනකො රට අපි බලනවා
මෙන්න මේ කොයි රේඛාද මේ හැම රේඛාවකටම මොනවාද තියෙන්නේ මේ අංශක කීයද ඒ කියන්නේ ප්‍රධාන බිංදුව ආ බිංදුවේ ඉඳලා මේ හැම රේඛාවකටම වටිනාකමක් තියෙනවා හරිද පුතේ අක්ෂාංශ වලටත් වටිනාකමක් තියෙනවා දේශාංශ වලටත් තියෙනවා අන්නේ වටිනාකම් අරගෙන මේ මෙන්න මේ රට එන අක්ෂාංශ කීය වටිනාකමක් තියෙන රේඛා දෙකක් ඇතුළේද තියෙන්නේ කොච්චර වටිනාකමක් තියෙන දේශාංශ රේඛා දෙකක් ඇතුළේද තියෙන්නේ මෙන්න මේ විදිහට කොටු කරලා අරගෙන ඒ රටේ පිහිටීම කියන එක තමයි ඉන්න මම පාට කරලා පෙන්වන්න මෙන්න මේ විදිහට අක්ෂාංශයි දේශාංශයි මෙන්න මේ විදිහට අරගෙන ඒ රේඛාවල වටිනාකම බලලා රටක පිහිටීම කියන එකට තමයි කියන්නේ නිරපේක්ෂ පිහිටීම කියලා අර මතක තියාගන්න ඕනි නිරපේක්ෂ පිහිටීම රටවල අපිට දැනට කියන්න අමාරුයි අපි ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම අරගෙන මතක තියාගන්නවා හැබැයි නිරපේක්ෂ පිහිටීම හොයන්නේ කොහොමද කියලා දැනගන්න හොයන්නේ මෙන්න මේ ලෝක ගෝලේ තියෙන දේශාංශයි අක්ෂාංශ වලයි පිහිටීම අනුව තමයි නිරපේක්ෂ පිහිටීම අපි හොයාගන්නේ පැහැදිලිද ඔව් ටීචර් එහෙනම් අපි ඒක ලියලා තියාගමු දැන් ටියුට් එකේ ටියුට් එකේ ඔක ලියන්න තැනක් තියෙනවා මොකද ගිය සතියේ අපි ඒ පොයින්ට් එක පාස් කරලා තමයි ගියේ මෙන්න මෙතන තමයි ලියා ගන්න ඕනි හැමෝම හොයාගන්න ටියුට් එකේ මෙන්න මේ සිටියමට උඩි නිරපේක්ෂ පිහිටීම කියලා ටියුට් එකේද ටීචර් මම ඉතින් යන්න ටියුට් එකේ සාපේක්ෂ පිහිටීම නිරපේක්ෂ පිහිටීම කියලා මුලින්ම තියෙනවා ඉතින් අපි මෙතන ගිය සතියේ ලියාගත්තා අද අපිට තියෙන්නේ ඉතින් යට කොටස ලියන්න හොයාගන්න පුළුවන් වුණාද එන්න මෙතන හරිද හරි ඉන්න මම අක්ලා පිටු අංක කියන ටියුට් එකේ මේක තියෙන උතේ මේ නිරපේක්ෂ පිහිටීම ඉන් මට එක්කෙනෙක් කියන්නේ ඉස්සෙල්ලාම ටියුට් එකේ මේ කොටස තියෙන පිටු අංකේ ඔන්න අහගන් ටියුට් එක තියෙන අය 6 වෙනි පිටුවේ නිරපේක්ෂ පිහිටීම කියලා තියෙනවා එතන ටියුට් එක නැති අය අදට කොලේක ලියාගන්න හැබැයි ටියුට් එක අරගෙන ගානට සම්පූර්ණ කරගන්න ඕනි ලබන සතිය වෙද්දි පැහැදිලිනේ හරි ඔන්න මම දැන් පවර් පොයින්ට් එකේ තියෙන ඡේද දානවා ඔයාලා ඒක ලියා ගන්න පුතේ නිරපේක්ෂ පිහිටීම කියන එක හඳුන්වලා තියෙනවා ටිච් ලියා ගන්න ඔව් දැන් ලියා ගන්න දැන් තේරෙනවනේ නිරපේක්ෂ පිහිටීම කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා ඒක මතක් කරගෙන ලියා ගන්න වෙන වැඩ කරන ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පිහිටීම හොයන්න මේ අක්ෂාංශ වලයි දේශාංශ වලයි අගය එකතු කරලා තියෙනවා එහෙම නෙමෙයි මම ඒක කියලා දෙන්නම් සිතියම දාලා පුතේ දැන් හැමෝම ලියාගෙන ඉවරද තා වෙලාව ඕනිද හරි එක තමයි හරි විනාඩි දෙක තුනක් අරන් ලියාගන්න තක් ගාලා
මැඩම් මගේ ස්කෝල් ටෙස්ට් එකට 81. වෙරි ගුඩ්. දැන් එකට කීයද? ටීචර් මට ස්කෝල් ටෙස්ට් එකට 95. වෙරි ගුඩ්. ක්ලාස් එකේකටත් පාඩම් කරන්න ඕන ඈ. හරි. දැන් අහමු. දැන් ටියුට් එක වහමු. දැන් මතකෙන් කියමු නිර්පේක්ෂ පිහිටීම යන කුමක්ද? කවුද කියන්නේ? ටීසරු කියන්න. ටියුට් එක වහලා ටීසරු ලියලා ඉවරයි. හරි ටීචර් මම කියන්න. අක්ෂාන්ෂන්ව රටක පිහිටීම දැක්වීම. වෙරි ගුඩ්. කෞෂාන් කියන්න බලන්න. ටියුට් එක බලන්න බෑ. මොකද රීජ කරන්න ඕනද? මං අහන්නේ වගේ ප්‍රශ්නයක්. නිරපේක්ෂ පිහිටීම යනු කුමක්ද? වෙන වැඩ කරන්න බෑ. ටීචර් මම ටීචර් ලැබ් එකේ පොඩි ප්‍රශ්නයක් ඉඳ දැනුයි ආයි ජොයින් උනේ. මොකද ටීචර් දැන් කිව්වේ? ආ වෙන වැඩ නේද පුතා? හරි. අක්ලා කියා. මොකද නිරපේක්ෂ පිහිටීම අංශයි දේශාංශයි අනුව රටක පිහිටීම කීම? වෙරි ගුඩ්. ඔන්න හරි. මං අනික් අයගේ රෝෂණී කියන්න බලන්න. ලියලා ඉවර වෙච්ච අයගේ මං අහනවා මතකද බලන්න. අක්ෂාංශ හා දේශාංශ අනුව රටක පිහිටීම දැක්වීම. හරි ඕකේ. ගුඩ්. අපි දැන් බලමු කොහොමද ඔක කියන්නේ කියලා. මේ එක්සැම්පල් එක ගම් බලන්න. හරි. ඔක කියන්නේ මෙන්න මෙහෙමයි පුතේ. එකතු කිරීමක් මුකුත් වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා නේද? ශ්‍රී ලංකාව මෙන්න මේ දේශාංශ රේඛා අතර තමයි තියෙන්නේ. හොඳට බලා ගන්න. හරිද? ඔන්න දේශාංශ රේඛා ඔන්න ඔය තුන තමයි තියෙන්නේ. අක්ෂාංශ රේඛා ශ්‍රී ලංකාව අතර තියෙන්නේ මෙන්න මේ දෙක. එතකොට කරන්නේ අහගන්න පුතේ. මම පාඩම කියලා දෙනකම් මයික් එක චුට්ටක් මියුට් කළා. හොඳට මේක අහගන්න. දැන් අපි බලනවා ශ්‍රී ලංකාවේ පිහිටීම. එතකොට කියන්නේ මෙන්න මේ රේඛාවේ වටිනාකම සහ මෙන්න මෙතෙන්ට එනකම් මේ රේඛාවයි මේ රේඛාවයි මේ අංශකනේ. මේ අංශක මෙන්න මේවට කියන්නේ අංශක. අංශක වටිනාකමක් තමයි තියෙන්නේ. හැබැයි අංශක එක වලට වැඩිය කුඩා එකක් තියෙනවා මේ අතරේ. ඒව අපි දැනට ඉගෙන ගන්නෙ නෑ. ඒව හඳුන්වන්නේ පුතේ කලා කියලා. අර ඔයාලා අහලා තියෙන සෙන්ටිමීටර් මීටර් වගේ. සෙන්ටිමීටර් 100ක් තමයි මීටර් එකක් වෙන්නේ. ඒ විදිහට කලා කියන එකෙන් 60ක් ගියාම තමයි අංශක එකක් හැදෙන්නේ. ඒක ටිකක් ලොකු පන්තියේ තවත් ඉගෙන ගන්න තියෙනවා. අංශක එකක් හැදෙන්නේ. එතකොට දැන් මේ දේශාංශ වලට වටිනාකමක් තියෙනවා. අංශක බිංදු අංශක 15 එහෙම. ඒ අතර තියෙනවා තව කලා කියලා ෂූටි ඒවා. අන්න දෙන්න නම් පැහැදිලි කරගන්න. දැන් ශ්‍රී ලංකාව පිහිටීම කියනවා. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකම්. එහෙනම් අංශක කීයේද කලා කීයේද කියලා නැනලා බලනවා. අගයක් තියෙනවනේ. ඊට පස්සේ ඔන්න ඒක ලියා ගන්නවා ශ්‍රී ලංකාවේ පිහිටීම උතුරු දේශාංශ නැත නැගෙනහිර දේශාංශ නම් කොච්චරද? ඒ විදිහට. ඊළඟට අපි බලනවා අක්ෂාංශ. අක්ෂාංශ වලටත් අගයක් තියෙනවානේ. මෙන්න මේ අක්ෂාංශ රේඛාව මොකක්ද? එහෙනම් ඒ අතර සූටි ඉරි කැලිනේ තියෙන්නේ. එහෙනම් කලාවලින් නම් කොච්චරක් එනවද? ඔන්න ඔය විදිහට තමයි රටක පිහිටීම හොයාගන්නේ. සුට්ටක් අමාරුයි. පිට හොයන්න නෑ. හොයන විදිහ තමයි ඕක. ඕම් බලන්න ඔහොම හොයලා තියෙනවා ශ්‍රී ලංකාවේ පිහිටීම. මේක දැම්මහම ඔයාලට තේරෙයි. මේ තියෙන්නේ මම කියපු විදිහට ශ්‍රී ලංකාවේ පිහිටීම හොයලා. මේ තියෙන්නේ උතුරු අක්ෂාංශ අංශක 5. එහෙනම් මේ මොනවද? දැන් ඔයාලට කියන්න පුළුවන්. මයික් එක ඔන් කරන්නම් ඉන්න විනාඩියක්. දැන් කියන්න ශ්‍රී ලංකාවේ පිහිටීම කොහොමද? උතුරු අක්ෂාංශවල නම් කොයි රේඛාවට යනකම් ගිහිල්ලා තියෙනවද? උතුරු අක්ෂාංශවල
අක්ෂාංශ උතුරු අක්ෂාංශ පහයි කලා කලා පනස් පහයි අන්න හරි කලා පනස් පහයි ඊළඟට ඔන්න දැන් ශ්‍රී ලංකාව අක්ෂාංශ වල මෙතන ගාන ඊට පස්සේ මෙතන ගාන හොයාගෙන තියෙනවා හරි මෙතන ගාන කොහොමද කීයේද අංශක 9යි කලා 51යි ශ්‍රී ලංකාවයිපේක්ෂ පිහිටීම කියන්නේ ඔය විදිහටම ඉන්දියාවේ හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට කැමති රටක මේ විදිහටම අක්ෂාංශ දේශාංශ රේඛාවල වටිනාකම බලලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ රේඛාවේ උඩින් තියෙන අක්ෂාංශ දෙකේ වටිනාකමයි රටට දෙපැත්තෙන් තියෙන මේ උඩ ඉඳන් පල්ලෙහාට යන රේඛා මොනවද? දේශාංශනේ දේශාංශ රේඛා දෙකේ වටිනාකමයි අරගෙන ඔය වටිනාකම් හතර දාලා අපි කියනවා සාපේක්ෂ පිහිටීම. ඔය විදිහට තමයි එක කියන්නේ. දැන් පුතාලට ලොකුම කාරණාව තමයි මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ අගයන් ටික. හැමෝම එකපාරක් කියන්නේ ශ්‍රී ලංකාවේ පිහිටීම එතකොට කඩිටෝක හුරු වෙනවා. උතුරු අක්ෂාංශ අංශක 5යි 50යි. උතුරු අක්ෂාංශ අංශක 5යි 50යි. උතුරු අක්ෂාංශ අංශක 5යි කලා 55යි. අංශක 9යි කලා 51 අතරද නැගෙනහිර දේශාංශ අංශක 79යි ශ්‍රී ලංකාව පිහිටලා තියෙනවා mobilemarti.com 2012 3 මාසේ 10 දින වැඩ කරන්න එපා. ඔන්න ඔය විදිහට තමයි නිරපේක්ෂ පිහිටීම හොයන්නේ. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ආයි කතා කරමු. අපි මෙතන ලියලා ඕක විශේෂයෙන් කොටු කරගන්න ඔයාලා රතු පෑනින් හරි ඔයාලට පැහැදිලිව පේන තද පෑනකින් ලියලා මේක කොටු කරගන්න ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම කියන මාතෘකාව අරගෙන යුටේ හොයාගෙන නැත්තම් කොලේ ලියාගන්න ලියාගෙන ඊට යටින් තියෙන හිස්තැනේ ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම ලියා ගන්න ඕනි. පැහැදිලිනේ? ටීචර් මේ ඊට යටින් ලියා ගන්න ඕනි මාතෘකාවට යටින්. මාතෘකාවට යටින් ටියුට් එක තියෙන ඇයිද මෙන්න මෙතන ටූල් ටිකක් තියෙන මෙතන ලියලා කොටු කර ගන්න ඕනි. මෙන්න මෙතන පුතේ ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම ඊළඟට මම පොඩි සිටියමක් ටියුට් එකට දාලා තියෙනවා නිරපේක්ෂ පිහිටීම දැක්වෙන සිටියම ඊට එහා මෙම හිස්තැන් ටිකක් තියෙනවා එතන තමයි අපි ලියා ගන්න ඕනි මේක තමයි ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම අක්ෂාංශ දේශාංශ පදනම් කරගෙන අපි කියන්නේ ලියලා මෙන්න මෙතන හයිලයිට් කරගත්තත් කමක් නැහැ මෙන්න මේ ටික
පැහැදිලි වුණේ නැහැ මුත්තේ අහපු එක. හරි අහන්න බලන්න. මං හිතන්නේ කනෙක්ෂන් ප්‍රශ්නයක් තියෙනවා. චැට් එකට දාන්න. කරන්න කිව්වෙ මොකද්ද ටීචර්? ලංකාවේ නිරපේක්ෂ පිහිටීම ලියා ගන්න කියලා තමයි කිව්වේ. ස්ලයිඩ් එකේ තියෙන්නේ. අබන සතියේදී ශ්‍රී ලංකාවේ සාපේක්ෂ නිරපේක්ෂ පිහිටීම මතකෙන් කියන්න පුරුදු වෙලා ඉන්න. උතුරු අක්ෂාංශ කීය කීයද? නැගෙනහිර දේශාංශ මොනවා කියන්න අතරද තියෙන්නේ ශ්‍රී ලංකාව? එහෙම කියන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඔව් දැන් ප්‍රශ්න කියන එකත් ලියා ගන්න ඕනේ. නෑ පුතේ නෑ. මේක මූලාශ්‍රය තියෙන එක එහෙම ඕනේ නෑ. මම මේ ගත්ත මූලාශ්‍රය තමයි දැන් මේ කෝල ලියන්න ඕනේ. අංශක කලා පොඩි එකකේ තමයි කලා කියලා කියන්නේ. කලා 60ක් එකතු කළාම තමයි අංශක එකක් හැදෙන්නේ. ඔයාලට මතක තියාගන්නකො සෙන්ටිමීටර 100කින් මීටර එකක් හැදෙනවා වගේ කලා 60ක් කියන්නේ අංශක එකක්. ටීචර් කිතද මේ කලා වෙන්නේ? නෑ මේ උඩ තියෙන ඩොට් එක අංශක. අංශක වලින් එහා තියෙන එක කලා. හා ටීචර්. හරි ඒක තමයි. අපි බලමු මම ඔයාලට ක්‍රියාකාරකමක් දීලා දෙයිද කියලා ටියුට් එකේ. තව ලියනවා සර්. තව ලියනවා ටීචර්. හා. තව විනාඩි දෙකක් දෙන්නම්. හැමෝම ලියලා ඉවරනාට පස්සේ ටියුට් එකට යන්න ආයි. මියුට් එකේ ප්‍රශ්නයක් දීලා නෑ පුතේ නිරපේක්ෂ පිහිටීමේ. ඊළඟට අපි කතා කරන්නේ දැන් ඔන්න අද අපි ඉවර කළා ශ්‍රී ලංකාවේ භූගෝලීය අනන්‍යතාවයේ අඩුවේ අපි කරුණු කීයක් කතා කරනවද? ගිය සතියේ කිව්වා භූගෝලීය අනන්‍යතාවයේ අඩුවේ අපි ශ්‍රී ලංකාවේ පිහිටීම කියලා කතා කරනවා. තව කරුණු කීයක් කතා කරන්න තියෙද? කතා කරනවා. ශ්‍රී ලංකාවේ පිහිටීමයි ශ්‍රී ලංකාවේ විශාලත්වයයි ශ්‍රී ලංකාවේ මුහුද සීමාවයි ශ්‍රී ලංකාවේ භූවිෂමතාවයයි කියලා හතරක් කතා කරන්න තියෙනවා. පිහිටීම ගැන අද අපි ඉවර කළා. එතකොට අපිට ලබන සතියේ කතා කරන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලත්වය කියන මාතෘකාව මෙන්න මේක. ඒක ලබන සතියේ කතා කරනවා. අද අපි පේනවට ඉඳලා ගන්නද? මොකද්ද පුතේ? හරි මම ස්ලයිඩ් එක දෙන්න අරින්නම්. ඊට පස්සේ දැන් අද අපි පේපර් එක කළා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ පිහිටීමෙන් ඉතුරු වෙලා තිබුණා නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ පිහිටීම කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම කොතනද තියෙන්නේ කොහොමද කියන්නේ කියලා තමයි අද කතා කළේ. හරි මේ කොටස හරිනේ. ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද පුතේ? හැම රටකම නිරපේක්ෂ පිහිටීම දැනගන්න ඕනි නෑ. ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ පිහිටීම කියන්න පුරුදුනහම ඇති. ඔයාලා දැනගන්න ඕනි අර ලෝක ගෝලේ තියෙන අක්ෂාංශ දේශාංශ පදනම් කරගෙන
ඒවා වැටිලා තියෙන විදිහට තමයි ශ්‍රී ලංකාවේ හරි ඕනෑම රටක හරි පිහිටීම කියන්නේ කියලා. ටීචර් අපි මොනවා කරේ ටීචර්? හරියටම ටීචර් වෙනත් රටවල් වලත් අක්ෂාංශ දේශාංශ බලලා නිරපේක්ෂිත පිහිටීම කියලා. ඔක් කියන්න පුළුවන්. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද? දැන් අපි මනිට මේක අහනවා. පිහිටීම් දෙකක් ඉගෙන ගත්තනේ. එකක් සාපේක්ෂ පිහිටීම්. අනෙක් එක නිරපේක්ෂ පිහිටීම. හරිනේ? මේ දෙකෙන් රටක පිහිටීම හරියටම කියන්න පුළුවන් වර්ගය මොකද්ද? සාපේක්ෂකද නිරපේක්ෂකද? නිරපේක්ෂක. බලන්න නිරපේක්ෂ පිහිටීම කියලා කියන අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. සාපේක්ෂ පිහිටීම උත්තරේ තියන අය රේස් හෑන්ඩ් කරන්න බෑ. බලමු කීයක් රේස් හෑන්ඩ් කරනවද කියලා. හැබැයි හරි උත්තරේකද කියලා මම අන්තිමට තමයි කියන්නේ. හරි. මට චොට්ටක් කියන්න ඉක්මනට. හරි දහන්නේ නිමේෂ්. පැහැසරේ. ඇයි පුතා කියන්නේ නිරපේක්ෂ පිහිටීම තමයි ස්ථිරවම රටක පිහිටීම කියන්න පුළුවන් කියලා.